බොවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් නවදහනිය පුවත් සිරස්තල වෙත මෙරට 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2947 දක්වා ඉහළට අංගොඩ ලොක්කාගේ තවත් ප්‍රධාන වෙඩික්කරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට රටින් පැන යාමට උත්සාහ කළ අපරාධකරුවන් හතරක් ගුවන්තොටුපලේදී කොටු වෙයි. විදුලිය බිඳ වැටීමට අමාත්‍යාංශය වගකිවෙ යුතු නම් තමා දුරෙන් ඉල්ලා අස්වනවා. විදුලි බල අමාත්‍ය ඩලස්ගෙන් ප්‍රකාශයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවීමක්. සමගි ජනබලවේගයේ මහලේකම් කියයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 12 වන මරණය අද පෙරවරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ 47 කාන්තාවක් වන අතර ඇය පිළිකා රෝගයකින් සහ හෘද අබාධයකින් පෙළුණු කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට තුල සිදු වූ 12 වන මරණය අද පෙරවරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට පැමිණි 47 වැනිදී මාවතගම වැයුඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අදාළ කාන්තාව ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර ඊයේ රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරු කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මියගේ කාන්තාව පිළිකා රෝගයකින්ද පිරුණු අයෙක් වන අතර ඇය මිය යාමට හේතු වී ඇත්තේ හෘද අබාධයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර අද පෙරවරුව වන විට කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 6 දෙනෙකු පිළිබඳව වාර්තා වුණා. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. සමස්ත ආසාදිතයින් අතුරින් පුත්කලින් 2798 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 138ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නයිරෝබි, ඩුබායි හා කටාරී රැඳී සිටි පුත්කලින් 160 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉනනතුරු ඕන් PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. දැනට මියගිය බවට සැක කෙරෙන ප්‍රබල පාතාල කලි නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ තවත් ප්‍රධාන වෙඩිකරුවෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. බස්නාහිර පළාත් උතුර දූෂණ මර්ධන ඒකකයේ විසින් අංගොඩ ලොක්කා නම් පාතාලකල්ලි නායකයාගේ කණ්ඩායමේ සිටි තවත් ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව එම ඒකකයේ විසින් අත්අඩංගුවටගත් සැකකරු විසින් ගම්පහ ප්‍රදේශයේ සංගවා තිබූ ආයුධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පෙන්වීම සඳහා ඔහු ගම්පහ පොලිසියට බහර දී තිබූ අතර ගම්පහ පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු විසින් අදාළ ආයුධ සහ මත්ද්‍රව්‍ය පෙන්වීමට රැගෙන යමින් සිටි අවස්ථාවේදී ශරීර කෘත්‍යයක් ඉටු කිරීම සඳහා තමාට ඉඩ ලබා දෙන ලෙසට සැකකරු පොලිසියෙන් ඉල්ලා තිබෙනවා. අදාළ නිලධාරීන් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා ගම්පහ ඔරතොට ප්‍රදේශයේදී රථය නතර කර ඇති අතර රථයෙන් බිමට බසින අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය එකවර උදුරා එම නිලධාරියාට වෙඩි තබා තිබෙනවා. අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සෙසු නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සැකකරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙන අතර එම අවස්ථාවේදී අදාළ සැකකරු වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් ගම්පහ මාරුවාලට ඇතුළත් කර ඇති අතර නිලධාරියාගේ තත්ත්වය බරපතල නොමැති බවයි අප වාර්තා කරු සඳහන් කළේ මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූයේ චමින්ද ඉදිරිසූරිය නොහොත් චමියා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන මියගිය බවට තොරතුරු වාර්තා වන අංගොඩ ලොක්කාගේ තවත් ප්‍රධාන වෙඩිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා සැකකරුගේ දේහය මේවන විට ගම්පහ මාරුවාලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරනවා මේ අතර පසුගිය දිනකද අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරුවා වූ සොල්ටා නම් අපරාධ කල්ලි සමාජිකයෙකුද මීට පෙර පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූයේ සංගවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී එම අවස්ථාවේදීද සොල්ටා විසින් පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් වුණා මේ අතර රටින් පැන යාමට උත්සාහ කළ තවත් අපරාධ කල්ලි සමාජිකයින් සිව් දෙනෙකු ඊයේ දින ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා සමාජ ආර්ථික බලපෑම් සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයේ වැඩි දියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා රැකියා උත්පාදනය ආදායම් වැඩිවීම අපනයනය වැඩිවීම වැනි ආර්ථික හා සමාජ සංවර්ධන දර්ශකවලින් සමන්විත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන ආකාරය සහ එමගින් ලැබෙන සමාජ ආර්ථික බලපෑම සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සහ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී එහිදී නිවැරදි දත්ත හා තොරතුරු එක් ස්ථානයකට ඒකරාශී වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්දහිමි නාමලේඛනය පොදු තේපලක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි පවතින නීතිමය ගැටලු පිළිබඳව පරිපාලන සේවා සංගමය කරුණු පැහැදිලි කළා කෘෂිකර්මීය දීවර සංචාරක කර්මාන්තය අපනයන ප්‍රවර්ධනය දේශීය හා විදේශීය ආයෝජකීන්ට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබා දීම ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක පවතින පරිපාලනමය ගැටලු විසඳීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා පවතින තත්ත්වයේ හැමුවේ අපනයන ශ්‍රේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා හඳුනාගත් ප්‍රධාන ශේෂ්ත්‍ර පහක් ඔස්සේ විදේශීය ආයෝජන අවස්ථා ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආයෝජකීන්ට පාසුකම් සලසන ව්‍යූහවල අවශ්‍යතාවය පිළිබඳවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා 19 වන විවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ආපස්සට හැරවීමක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මතු බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා සමගි ජන බලවේගයේ විසින් 19 වන විවස්ථා සංශෝධනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් 78 වන ව්‍යවස්ථාව ප්‍රකාරව බිහි වූ විධායක ජනාධිපති ධුරේ ඒකාධිපති බලතල සම්බන්ධයෙන් සමාජයේ විශාල විරෝධයක් දිගින් දිගටම එල්ල විය. ඒ තුලින් ඒකාධිපති පාලනයක් බිහිවීමට අමතරව මුළුමහත් සමාජ තන්ත්‍රයම දැඩි දේශපාලනීකරණයකට ලක්වන බවටත් විශාල විරෝධයක් නිර්මාණය විය. භාවිතාව තුලින්ම එම ඒකාධිපති ස්වරූපය සහ දේශපාලන ජරාජීර්ණත්වය දිගින් දිගටම ඔප්පු විය. මෙම අසීමිත බලතල ඉවත් කරනවා වෙනුවට සිදු වූයේ 2010 දී 18 වන සංශෝධනය හරහා ඒකාධිපතිත්වයේ දෙගුණ තෙගුණ වී ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදයේ සිවිල් සමාජයේ පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සමස්ත බහුතරයක් ජනතාවගේ අපේක්ෂාව පෙරදරිව 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මහපාරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්ෂා කරන්නවුන්ගේ දැඩි අවධානයට යොමු විය යුත්තකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉවත් කරන්නේ කෙසේදයි වෙනම සංවාදයක් කළ යුතු කරුණකි ධනමෝණ සංශෝධනය ඉවත් කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවීමකි මේ මොහොතේ රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මාරාන්තික ප්‍රහාරය පිළිබඳව සියලුම පුරවැසියන්ගේ අවධානය යොමු විය යුතු බව සමගි ජනබලවේගය අවධානය කර සිටි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති ගමනක් සඳහා අහෝසි කරන්නේ නම් එයට එරෙහිව සියලු ප්‍රජාතාන්ත්‍රික බලවේග සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියා කරන බව අවධාරණය කරමු උපුටා ගැනීම අවසන් රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබලවේගය
රටපුරා විදුලිය බිඳ වැටීමට අමාත්‍යංශයේ වගකිය යුතු බවට නිර්දේශ වුවහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලාස්වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අකුරස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. අමාත්‍යංශයේ වැඩ බාරගත්තේ මම බ්‍රහස්පතින්දා සිකුරාදා රෑ මාතරාව සඳ උදේ කපරු පිටියේ හිටිය ඔෆිස් එකේ දවල් යන්න හදනකොට රටේම බ්ලැක් අවුට් එකක්. ඩලස් ගාලා කරන්ට් ගියා කිව්වා. අපි ඩලස් ගාලා කරන්ට් ආවේ නැහැ. මණ්ඩලේ ජීඑම් මහත්තයගෙන් එවම කිව්වේ සර් පෑය දෙකකින් විතරයි කියලා. මගෙන් මාධ්‍ය ඇහුවා මාත් කිව්වා ඔය පෑය දෙකකින් විතරයි කියලා. විදුලි බල ඇමතිවරයා විදුලි වැඩ බාර අරගෙන පෑය 96යි. උතර මම විදුලි බල ගැන මොකද ඒ වෙලාවේ දැනගෙන හිටියේ? ගෙදර මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි. බල්බ් එක දාන එක විතරයි. මම විදුලි බල ඉංජිනේරුවෙක්ද? නෑ. මම අලුතෙන් විෂයක් ආවම ඉගෙන ගන්නවා. මම ශිෂ්‍යෙක් වෙනවා ඉස්සෙල්ලා ගිහිල්ලා. දැන් අද විදුලි බල අමාත්‍යංශෙත් මම තාම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොටම ලයිට් ගියා. දැන් වාසනාවට ඊයේ රාත්‍රියේ ඉඳලා විදුලිය කැපීමක් නෑ. මම එදා දවල්ම කිව්වා වහාම කමිටුවක්පත් කරන්න. මම විශ්වාස කරනවා මේ වාර්තාව සඳ හැන්දෑ අපි අතර ලැබෙයි. ඒ වාර්තාවේ කියනවා නම් විදුලි බල අමාත්‍යංශේ වැරද්දක් තියෙනවා නම් මිත්‍රයා මතක තියාගන්න. අංගහරු ආද හැන්දෑ ඉඳලා ඩලස්ලහ පෙරම නෙමෙයි මෙරට විදුලි බල ඇමති. ඒ අදහසේ ලංකාවේ පළවෙනි වතාවට ලැබෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට සහ කතානායක කරු ජයත් හිටපු කතානායක කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයත් සමග එක් වී ජනතා සේවයේ නිරත වන ලෙසට තමන් ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මම ආරාධනා කරා මගේ වැඩිමහල් සහෝදර නවීන් දිසානායක මැතිතුමාටත් ඒ වගේම කරු ජයසූරිය මැතිතුමාටත් කෙලින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඉන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා ප්‍රකාශ කරා මට කිව්වා අයියට ගින් කියන්න සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකත්වය අරගන්න ඒක ලබා දෙන්න කැමති. කරු ජයසූරිය මැතිතුමාට කිව්වා සමගි ජන බලවේගයේ සභාපති ධුරය බාර අරගෙන ජාතික ලයිස්තුවේ පළවෙනි ස්ථානය ලබා දීලා කරු ජයසූරිය මැතිතුමාත් නවීන් දිසානායක මැතිතුමාවත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව ගන්නවා. හැබැයි මම හිටපු ස්ථාවරත්වයයි මම හිටිය ප්‍රතිපත්තියයි මගේ වැඩිමහල් සහෝදර නවීන් දිසානායක මැතිතුමාත් කරු ජයසූරිය මැතිතුමාත් හිටපු ප්‍රතිපත්තිය වෙනස්. අපි තා පිරිසිදු චේතනාවකින් තමයි දේශපාලනය කරන්නේ. මම කවදාකවත් දේශපාලනය කළා නැහැ සල්ලි හම්බ කරන්න. මේ අත්වල ලේතවරලා නැහැ. මේ අත්වල මඩ නැහැ. මම තමුන්නාන්සලාට අද ප්‍රකාශ කරන්නේ මේ යන ගමනේදී අපිත් එක්ක එකතු වෙන්න තමුන්නාන්සලාගේ දේශපාලන අනාගතය අපි බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න ඕනේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මෙදවචිය පූර්ණෑව නාගතර නෑව ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 5ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ ඇතැම් පිරිස් කැලෑවන්ට ගිනි තැබීමට කටයුතු කරන බවයි. වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී දඹුලු ඔය ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට සමත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අතරංගුටගත් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. අලුත්කම ප්‍රදේශයේ සිට මතුගම දක්වා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකටයුතු පුද්ගලින් දෙදෙනෙකු කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයමකින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් අනුවයි. මිනුවන්ගොඩ උඩුගම්පල වීදියාවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ මාර්ගය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් පොත්ගලින් දෙදෙනෙකු විසින් පැහැරගෙන යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසරු 5:30ට පමණ කොල්ලොපිටියේ අධි ආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන යානයක් ක්‍රියා කර වූ චීන ජාතිකයෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කොල්ලොපිටියේ පොලිසිය ප්‍රකාශ කළේ.
එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න